නිරෝගිමත් දවසක් වේවා ඔයාල හැමෝම ගොඩක් ආදරේ නිරායස YouTube channel එකට පිළිගන්නවා. නින්දට කලින් බොන්න රසවත් ගුණවත් පානයක් හදාගන්න විදිය ඔයාලට කියලා දෙනවා. මේ පානයේ සෞඛ්‍ය වාසි ගැන ඔයාලට කියලා දුන්නොත් එහෙම බරාඩු කරගන්න උදව් වෙනවා. ශරීරයේ ලේ පිරිසිදු කරනවා. ඔළුව කැක්කුමට සහනය දෙනවා. සමේ ලප කැලල් නැති කරනවා. කාට හරි ආතරයිටිස් තියෙනවා නම් ආතරයිටිස් වලට සහනයක් ගෙන දෙනවා. සෙම් රෝගවලට ඉතාම හොඳයි. අක්මාවේ සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ලෙඩවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. බඩවැල් නිරෝගී කරනවා. ශරීරයේ සන්ධිවල වේදනා දුරු කරනවා. කැස්සට ඉතාම හොඳයි. නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. හදවත් සෞඛ්‍යට ඉතාම හොඳයි. මේක හදාගන්න හරීම ලේසි. මේ වගේ කහ කෑලි දෙකක් හරි තුනක් හරි අරගන්න එක්කෙනෙකුට එක කහ කෑල්ලක් ඇති. කහ කෑලි ටික සුද්ධ කරලා සෝදලා මම පොඩි කෑලි වලට කපා ගන්නවා. වංගෙඩිය කොටන්න එපා. අනිවාර්යෙන් මේ විදිහට පොඩි කෑලි වලට විතරක් කපලා ගන්න. ඔයාලට ගෙදර හදාගත්තු වියලි කහ කුඩු ගන්න පුළුවන්. කඩෙන් ගන්න ඒ වගේ මොනවද තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා මට ඒ ගැන කියන්න බෑ. මේ වළඳ ටිකක් අඩු ගින්දරේ ලිපේ තියලා තියෙන. ඒකට මම වතුර කෝප්ප එකක් දා ගන්නවා. ඒ කියන්නේ මිලිලීටර 250ක් විතර. මම දැන් කපාගත්තු කහ කෑලි ටික මේකට දා ගන්නවා. කහවල පාට වතුරට එකතු වෙනකන් ඔයාලා විනාඩි 5-6ක් හොඳට තඹ ගන්න. කැමති නම් පියනෙම වහලා තඹ ගන්න පුළුවන්. විනාඩි 5-6ක් ගියාට පස්සේ මේකට ඔයාලට කිරි එකතු කරගන්න පුළුවන්. එළකිරි, එළුකිරි නැත්නම් පිටිකිරි දිය කරලා ගන්න පුළුවන්. පිටිකිරි ගන්නවා නම් හොඳ පිටිකිරි ගන්න. ලංකාවේ පොඩි හතරස් පෙට්ටිවල ෆ්‍රෙෂ් මිල්ක් කියලා කල්කිරි විකුණන්න තියෙනවා. ලොง ලයිෆ් මිල්ක් එක ඔයාලට ඒක ගන්නත් පුළුවන්. කිරි ටික කැටි ගැහෙන්න නොදී හැඳිවිවා ලිපේ තියාගන්න. ඊට පස්සේ මම මේක වීදුරුවකට පෙරා ගන්නවා. මේ කිරි එකේ ගුණය ඔයාලගේ ශරීරයට ගන්න නම් අනිවාර්යයෙන්ම මේකට කුරුඳු කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්න ඕනේ. දේවැඩියාව නැති කෙනෙකුට මේකට සීනි ටිකක් එකතු කරගන්න පුළුවන්. කැමති කෙනෙකුට මී පැණි දා ගන්නත් පුළුවන්. මේක ඔයාලා හදලා බීලා බලන්න. රැයට බිව්වහම උදේට ඇඟට මාර සැහැල්ලුවක් දැනෙනවා. කුරුඳු කුඩු වලින් ඔයාලගේ ශරීරය අමතර මේදය දහනය කරනවා. කුරුඳු කුඩු වලින් ඔයාලගේ ශරීරයේ තැම්පත් මේදය දහනය කරගන්න පුළුවන්. ඉතින් මේක හදලා බීලා බලන්න. වීඩියෝ එකේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. පුළුවන් අය වීඩියෝ එක Facebook එකේ ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.